නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. නාම යෝජනා බාර දුන්නාට පස්සේ මැතිවරණ කොමිසමට එනවා අයිතිය මැතිවරණ පැවැත්ම සම්බන්ධ තීන්දුව ගැනීම නිසා අපි හිතනවා ඉන් පස්සේ 19/6 හෙටින් පස්සේ මැතිවරණ කොමිසම මේ සම්බන්ධ තීන්දුවක් ගනීවි කියලා. අපි හිතනවා ආණ්ඩුවත් පොඩක් එකට ඉඩ ඇරලා තියෙනවා. මොකද මේකේ ආණ්ඩුව අනුගමනය කරන ඉතාමත්ම බාල උපක්‍රමයක් තියෙනවා. මොකද මේක අපි ජනතාවට කියන්න ඕන කියලා. දැන් මේ ව්‍යසනේ මතුනාට පස්සේ ජනාධිපතිවරයාට ඕනම් පුළුවන්කමක් තිබුණ දැනුත් තියෙනවා. මොකද මේ මැතිවරණය අවලංගු කරන්න පාර්ලිමේන්තුව තව අගෝස්තු දක්වා කාල තියෙන නිසා පාර්ලිමේන්තුව නැවත සක්‍රිය වෙලා රටේ මැදිහත් වීම කරගන්න පුළුවන්කමක් හැදෙනවා. හැබැයි අපි දකිනවා ආණ්ඩුව කැමති නැහැ පාර්ලිමේන්තුව ආපහු සක්‍රිය වෙනවට. ආණ්ඩුවට උන පාර්ලිමේන්තුවක් නැතුව පාලනය කරගෙන යන්න ටික දවසක්. එසේ ඒගොල්ලෝ ආණ්ඩුව මැදිහත් වෙලා ජනාධිපති මැදිහත් වෙලා ඡන්දය කාල තියෙන වෙනුවට ඒගොල්ලෝ ඉඩරලා ඉන්නවා. මැතිවරණ කොමිසමෙන් ඡන්දේ කල් තිබ්බොත් ඒක ඩිරැල්ලා ඉන්න. එතකොට වෙන්නේ මොකද්ද? මැතිවරණ කොමිසමෙන් ඡන්දේ කල් තිබ්බට පස්සේ වෙන දේ තමයි ඡන්දේ කල් යනවා. හැබැයි පාර්ලිමේන්තුව කැඳවෙන්නේ නැහැ. එතකොට ඡන්දේ කල් යන තාක් දුරට අපේ රටේ පාර්ලිමේන්තුවක් නැතුව තනියෙන් වැඩ කරන් යන මේගොල්ලන්ට අවස්ථාවක් එනවා. ඒ වගේම අපි දැනටමත් කල්පනා කරා දැන් ආණ්ඩුව තමන්ගේ යුතුකම ඉටු කරන්නේ නැති තත්ත්වයක් තුළ අපි අපේ මහජන නියුතයන්ගේ ආරමුදල මන්ත්‍රී ආරමුදල තියෙනවා අපිට. මන්ත්‍රියන උදේ යොදාගෙන විශේෂයෙන් ගත්තොත් මේ අත්‍යවශ්‍යම ස්ථානවලට අපිට හැකි පුංචි උදව්වක් හරි කරන්න ඕනා කියලා විශේෂයෙන් දැන් ඔය අංගොඩ IDH උනරෝහලේ කාර්ය මණ්ඩලයේ වැඩ කරමින් ඉන්නේ අවම පාසුකෙන් අර්ථ කියලා අපි දන්න නිසා එතෙන්ට ඕන කරන සමහර සනීප ආරක්ෂක උපකරණ සහ ද්‍රව්‍ය ලබා දීමටත් ඒ වගේම දැනට නිරෝධයන මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන යනවා. එතකොට කඳ කාඩුවල සහ ඒ කිට්ටුව. එතකොට ඒ නිසා ඒ මධ්‍යස්ථානට උණු කරන උපකරණ අපට හැකි ප්‍රමාණය ලබා දීමටත් අපි മന്ത്രി අරමුදල අපේ පක්ෂය පාවිච්චි කරලා ඒකට මැදිහත් වෙන සූදානමක් තියෙනවා. Breaking.lk